යාළුවනේ නාඩගම්කාරයෝ කතාව ඉදිරියට වෙන වැදගත් සිදුවීමක් තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඒ තමයි ඉතින් සරාට රිටර්න් එක දෙන්න කුකුලා මුදලාලිත් පොල්ලලි බිස්නස් එක පටන් ගන්න තමයි යන්නේ. ඔයාලා දන්නවා ඉතින් සරාලා පොල්ලලි මෙසිමයි ලොරියයි ගත්තේ ලීස් කරලා සහ ණය වෙලා. කුකුලා මුදලාලිට නම් ඉතින් සල්ලි තියෙනවා. කුකුලා මුදලාලිත් මැෂින් එකක් නෙවෙයි දෙක තුනක්ම අරගෙන ගමේම තියෙන පොල්ලලි ටික කුකුලා මුදලාලි ගන්න තමයි යන්නේ. ගමේ තියෙන පොල්ලලි වලින් තමයි සරාල ප්‍රධාන වශයෙන් තමන්ගේ ප්‍රොඩක්ෂන් එක කරන්නේ. ගමේ තියෙන පොල්ලලි ටික වැඩිමිලට අරගෙන සරාලට පොල්ලලි යන එක නැවැත්තුවොත් සරාලගේ බිස්නස් එක වටන්න පුළුවන් කියලා කුකුලා මුදලාලි දන්නවා. ඒ කියන්නේ යාළුවනේ නාඩගම්කාරයෝ කතාවේ ඉදිරියේදී කුකුලා මුදලාලි සරාලා අතර ව්‍යාපාරික වශයෙන් ෆයිට් එකක් ඇති වෙනවා. හැබැයි එම තරඟෙදී නම් කුකුලා මුදලාලි දිනනවා. මොකද කුකුලා මුදලාලි ගාව සල්ලි තියෙනවා. සරාලා හැමදේම කරන්නේ ණය වෙලා ලීස් දාලා නිසා ඒගොල්ලන්ට ප්‍රොඩක්ෂන් එක කරගෙන යන්න බැරි වුණොත් බිස්නස් එක ඇදගෙන වැටෙනවා. කුකුලා මුදලාලි ගමේම තියෙන පොල්වලි ටික ගත්තට පස්සේ ප්‍රඩක්ෂන් කරන්න පොල්වලි නැති වෙනවා. පොල්වලි බජාට කියලා ගෙන්න ගත්තත් ගොඩක් ගෙන්න ගන්න බැරි වෙනවා. ඒ පොල්වලිත් කොහොම හරි කන්ටැක්ට් කරගෙන කුකුලා මුදලාලි ගන්නවා. ඉදිරියේදී තින් සරා සහ කුකුලා මුදලාලි අතර ලස්සනම ලස්සන වයිබ් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ ඉදිරියට වෙන නාඩගම්කාරයෝ කතා කොටස් දෙලීමට නම් අපගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කරන්න.